අපි පොඩ්ඩක් බලමු කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව తీරන ගන්නට ඕන. කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් පසුව අපිට පුළුවන් පැහැදිලිව නෛතික වශයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න. කිසිම කොන්දේසියක් නැහැ. සියල්ල කැමති වුණාද නැද්ද කියන එක කතා කරන්න ඕන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පස්සේනේ. මෙතුමා ඔබතුමාගේ නම යෝජනා කරා කියලා කිව්වා මෙතනදී. ගරු අග්‍රාමාත්‍යතුමා නම යෝජනා කරන නියම තැන කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඒ නිසා අපි පොඩ්ඩක් ඉඩ දෙමු. ඒ හොඳ නැහැනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් වෙන්න තියෙද්දිත් අපි අනාවැකි පල කරන එක, නිගමන වලට ප්‍රවේශ වෙන එක, ඒක එච්චර සදාචාර සම්පන්න නැහැ. අපක්ෂයේ ඉදිරි වැඩසටහන අපේක්ෂකත්වයේ පිළිබඳ සාකච්ඡා කරා. ඉතින් මම අසාධාරණයි රැස්වීම පවත්වනට පෙර රහස් ඡන්දයක් තියෙනවද නැද්ද? එකමුතු භාවයෙන් සිද්ධ වෙනවද? කොහොමද මේක වෙන්නේ? මේ අනුමත වුණාද නැද්ද කියන එක ගැන එහෙම අනාවැකි පල කරන එක හරි නැහැ. මම ඔබතුමන්ලාට කිව්වා මුල ඉඳලාම එක දෙයක්. ඒ තමයි මම බොහොම නිහතමානීව දකුණු පාය පෙරට තබලා මම අඩියක් ඉදිරියට තිබ්බා. ඉතින් බොහොම නිහතමානීව මම කියන්න කැමති මම ඒ අඩිය පස්සට ගත්තේ නැහැ. ඒ වගේම මම කිව්වා විවිධ මාධ්‍ය ප්‍රවාහයන්, මම මාධ්‍ය කියන වචනේ කියන්නේ නැහැ, මොකද මාධ්‍ය කිව්වම මේ හැමෝම ඒ ගණයට වැටෙනවානේ. විවිධ මාධ්‍ය ප්‍රවාහයන් විවිධ කතා ගෙතුවා මේ කොන්දේසි සහිතව, එහෙමත් නැත්නම් කොන්දේසි වලට යටත් වෙලා විවිධ වගන්ති වලට අනුකූලව වැඩ කටයුතු කරනවායි කියලා එහෙම කිසිම දෙයක් සිදු වෙලා නැහැ. මතකනේ මේ කාරණත් එක පැහැදිලි වෙන්න පුළුවන්. කියන්නේ සිල්වේ තීන්දුව ගන්න අවසන්, කියන්නේ ප්‍රකාශර ඔබතුමාගේ නාමයේ ප්‍රකාශර පත්‍රය කොහොමද කියන්නේ? නෑ 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 නෑ. එහෙමද නැහැ. තාම නෑ. එහෙමද? එහෙම සීලු දේ තීන්දුව తీරන ගන්න එක අවසන් කියලා කියන්නේ මේ එක පෞලක සාකච්ඡාවක් නෙවෙයිනේ. නැන්දායි මාමයි ආච්චී සීයයි ලංගී මල්ලි සහෝදර සහෝදරයන් මේ මුණුබුරා මිනිවිරි එක්ක වෙලා ගත තීන්දුවක් නෙවෙයිනේ. මේ ඔබතුමන්ලා ඒක ඔය අනිත් පාර්ශවෙන් මේ ප්‍රශ්න අහන්න, මගෙන් අහන්න එපා. එහෙම මේ පූර්ව නිගමන වලට අපි එළමිලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙනවා, බොහොම විවෘත ක්‍රමවේදයක් තිබෙනවා. අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා, කතා කිරීමේ නිදහස තියෙනවා, Taman විශ්වාස කරන මත පළ කිරීමේ නිදහස තියෙනවා. ඒ හැම නිදහසක්ම තුල තමයි මේ නිගමන වලට එන්නේ. එහෙම නැතු මේ ඇඟ බැඳලා, බෙල්ල බැඳලා, බෙල්ලෙන් එල්ලලා, කර්ජනය කරලා, ඒ ක්‍රමය අපේ පක්ෂේ නැහැ. අපේ පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදී